රාජ්‍ය සේවකයන් වගේම එහෙම නොවන රාජ්‍ය නොවන සංවිධාන වල පිරිස විදියට අපට සිංහලෙන් ආපතනම පරිවර්තනය කරන්නට ගියේ කන්දේදී ජනාධිපතිවරණයේදී අපේ මිත්‍ර උස්මාන් මොහොත කාර්යයන් අපේ සේවයේ විශ්වාසය ඔහු අපට අන්වේෂණ කාර්යයේදී අපට එන්න ගන්න සිංහල සහ දෙමළ භාෂා දෙකම එක වගේ වදන්නයි අපට පරිවර්තනය හිටියා ඒ බොහෝ දෙනෙක් එක්කෝ දෙමළ හොඳින් ගන්නවා නැත්නම් සිංහල හොඳින් ගන්නවා නැත්නම් දන්න අය දන්නේ සිංහල දන්නවා දෙමළ දන්නේ අලුත් කඩේ දෙනවා දැන් කවුරුන්ද එතකොට ඒක නිසා භාෂා පරිවර්තනය කියන්නේ අපි මේ මොහොතේ විසඳනවා කියන්නේ එයා එපේ කියලා බලන්න ඕනේ එයාගේ පාසල් සම්මයාවන් තමයි ඉන්නේ දැනුම් එහෙම මොහොතේම උදාහරණයක් අපි ගන්නවා එක දිස්ත්‍රික්කයක යම් කිසි පාසලක් සම්පේ කන්නවා හතර එකක් කියලා. නමුත් මන්ත්‍රී දරුවෝ තුනයි. නැත්නම් අපරේ ඒකට මන්ත්‍රී දරුවෙක් ඉන්නේ නැහැ. ඒකම ඒකට මේ ගොල්ලන්ගේ වැඩිම කරගෙන නැහැ. නැත්නම් ඒකේ ඉස්සරහා අපි දිස්ත්‍රික්කයේ මේ වගේ නැති වෙන බලාපොරොත්තු. ඒ වගේ අවස්ථාවක් අපේ ඒක නීතියෙන් කියන අනිත් අනිපත්‍ර වලවා මේ මහාපොතේ තියෙන සමහර පළාත් තියෙනවා ඒ පාසලේ කොහොමද සීට් එකක් ඉන්නේ පොඩ්ඩක් ඉන්නත් ඉන්නේ අපි හිතුවෝ ඔක්කොම සීට් එක පාසලේ ඉන්නවා දැන් අපි හිතමු ලොකෝ ලොකෝට ලියන්නේ ආසන 24 තියෙන මේ 24 නිර්මාණ පාසලක් හරිද එතකොට පාතරන ඕනේ අර පහලට පස්සේ ඉන්නත් තියෙනවා එතකොට තනදරම් පොයින්ට් අයිඩියක් ගන්න ඉන්න තනදරම් පොයින්ට් ඡන්ද ගත්ත ඉන්න නේද ආවේ නිකන් ගෙදරින් පොයින්ට් දාන්න ඕනේ කරන් කරපුවා පරාද වුණාට ඒකලා ඒකලා තනදරම් ඡන්ද ගත්ත නැත්නම් ඒකට උත්තරයක් දෙනවා අපි කරන හදවත මේ ගමන බාගෙනවා පරාද වෙච්ච ඔක්කොම දාලා ලයිට් එක මාගිය පරාදෙත් ඇවිත්පාය එහෙම වගේ අනුපාතයකට ඉන්නේ නැහැ மீனவன் மீன் பிடிக்கிறத ஒரு கேள்விக்குறி ஆயிடுச்சு இந்த ஆட்சியில வந்து மீனவன் மீன் பிடிக்கிறத மத்திய அரசினுடைய ஆட்சியில கேள்விக்குறி ஆயிடுச்சு